අයිබෝන් එස්සල්ලට එක් දව සාදර පිළිගන්නවා. අපි තනිසර කතා කර පේදිී කොමද වෙබසයිට පේජ හදාගන්න කියලා. හරි දැන් අපි අද මංකිව ගොල් පතරම ලිෂ්ට එකක් වගේ හදාගන්න කොමද කියර කදාගරම කියලා අර බලමු දැන් කොහොමද එකට ලිෂ්ට එකක් කදාගන්න කියලා. හරි එතකොට දැන් මම දැන් මේ H1 tag 2 කියලා තියෙන එකට යටින්, ඒ කියන්නේ මෙන්න මෙතන මේකට බලලා අදනවා පොඩි ලිස්ට් එක. ඒ කියන්නේ තිත් තිත් වගේ වැඩලා එතන වෙන වැඩ. හරි. එතකොට අපිට තියෙන්නේ අපි මේකේ දැන් අලුත් ටැග් එකක් දෙනවා මේ විදිහේ UL කියලා අපි ටැග් එකක් පාවිච්චි කරනවා UL. එතකොට අපි මේ ලිස්ට් එකක් කියන්නේ සබ් ලිස්ට් එක කියන්නේ LI කියලා අපි දානවා. එතකොට මම මේකට මම නිකන් දෙන්නවා HTML කියලා. HTML කියලා බලන ටැග් එක දෙනවා. දවල් වෙන මෙතනින් වැටලා තියෙනවා තිත් එකක් එක්ක මේව HTML CSS කියන. හරි. ඊවස්ම ඔයගොල්ලෝ දා පොරොන්දු වෙනවා මේකේ මේක බෝඩ් එකක් හදා ගන්නවා කියලා. මේක බෝඩ් එකක් වගේ කොහොමද දාන්න කියලා කතා කරනවා කියලා. හරි. එතකොට බෝඩ් එකක් හදා ගන්න අපිට තව වෙනම CSS ස්ටයිල් එකක් මම වෙනම හදාගත්තා. ඒකේ ID එක මේකට දාන්න තියෙන්නේ. අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එකට උනොත් මේ ටෙක්ස්ට් එක දින එකට කියන්නේ. අපිට මේකේ පේන එක මේ highlight වෙච්ච එක කියනවා. ඒ වටේ අපිට දාන්න පුළුවන් තිත් තිත් වගේ හරි බෝඩ් එකක් අපිට දාන්න පුළුවන් ඕන. හරි මම ඒක කරලා පෙන්නන්නම්. මම ඊතල මේ CSS එකේ CSS underscore 1 කියලා අලුත් ස්ටයිල් ෂීට් එකක් හදාගත්තා. ටයිප් කරලා ඕල් මම මේක දාන්න පළවෙනි ලින්ක් එකක් මේක මේ ස්ටයිල් ටික ඕල් ටයිප් කරන්න මේක බලාගෙන මේ මොකද වීඩියෝ එක දික් කරන නිසා තමයි මේක ටයිප් කරලා මම පටන් ගත්තේ. හරි දැන් ඔයාලා පේනවා මෙතනදී මම ඔයාලට පැහැදිලි කරන්න අපේ කොහොමද යන්නේ කියලා. හරි දැන් මේ තියෙන්නේ ඩොඩොට් කියලා මම ක්ලාස් එකක් හදලා තියෙනවා. මේ ක්ලාස් එකේ ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මේකට. ඩොඩොට් කියලා ක්ලාස් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන බෝඩ් ස්ටයිල් කියලා දීලා තියෙනවා. මේක කීවර්ඩ් ඒ කියන්නේ මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේකයි ඊට පස්සේ මේ ඩොඩොට් ඒ කියන්නේ ස්ටයිල් ටයිප් එක ඩොඩොට් කියලා මම දීලා තියෙනවා. තිතයි කමාවයි. ඊට පස්සේ දැන් මේකෙදී අපි මේ ක්ලාස් එක දාපු එකට වැටෙනවා කියන්නේ තිත් තිත් බෝඩ් එක. හරි මම දාලා වෙනවා මේක. මේ පැරග්‍රාෆ් ටැග් එක වරම කරමු. ක්ලාස් ඉක්වල් ඩොට් සේව් කරලා. හරි දෙකල. දැන් මේක තිත් තිත් බෝඩ් එක කරලා තියෙනවා. එතකොට තව පුළුවන් අපිට මේක සම්පූර්ණ එකට මෙහෙම අපි ඉතින් දැන් මේ මෙතන ඉඳන් මේ ටිකටම අපිට බෝඩ් එකක් හදා ගන්න ඕන. එහෙම දාන්න පුළුවන්. එහෙම දානවනම් අපිට තියෙන්නේ දැන් අපිට මෙතන view කියලා ටැග් එකක් තියෙනවා. view ටැග් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන ඉඳන් කියමු මෙතන ඉඳන් අපි දානවා. මෙතන අපි දානවා view කියලා. view view එකට අපි අර class එක දානවා. class equal double quotation එකට කියන්නේ Google Maps එක. දෙනවා dot කියන එක ඊපස්සේ මේක ඉවර වෙන තැන. ඒ කියන්නේ මේකත් එක්කම හවු වෙන අපි දව. අපේ ලිස්ට් එකත් එක්කම. හරි මම මෙතන දාන්න. ක්ලෝස් එක රිවී. හරි සේව් කරා. දෙක කෝල් වෙනද මේක සම්පූර්ණ කරගෙන බෝඩ් එක කරනවා. තී තී තරි. හරි එතකොට ඔයගොල්ලෝ මේ බෝඩ් එකේ සයිස් එක අර මම කලින් කතා කරපු මාජින් පාවිච්චි කරලා මාජින් එක යූස් කරලා ඕන හදා ගන්න පුළුවන් බෝඩ් එකේ සයිස් එක කොහොමද වැඩෙන්නේ කියලා. සයිස් එක ඇඩ්ජස්ට් කරනවා. සයිස් ඇජස් කරලා කියන්නේ මේකට අපිට සයිස් එක දෙන්න පුළුවන් බෝඩ් එකේ සයිස් එක. රයිට් එකත් මේ ක්ලාස් එක ඇතුළේම ඔයාලට දෙන්න පුළුවන්. ඕන මම මේක එකකට තියලා ගන්නම් මාජින් කියලා දාලා. ඕගොල්ලෝ මාජින් එක දෙන්න පුළුවන්. රයිට්. හරි අපි ඉස්සෙල්ලා මේක තියෙන අනිත් ස්ටයිල් ටික කතා කරමු. මේ මිස් කියන ස්ටයිල් එකේදී මේ ඩොට් එක උපදින මොලි මොලි තිත් ටික. ඊට පස්සේ ඩෑෂ් වගේක් වදිනවා. එහෙම මේක මිස් කරලා මික්ස් එකේ තියෙන මේ ගොඩක් ඒවා දිනවා. ඒක අපි දාලා බලමු. මම මේ සම්පූර්ණයට දාන්නකෝ ඒක පැහැදිලි කරගෙන.
හරිදවල් වෙනවා මෙතන මේක පටන් ගන්න තැන මේ ටික තියලා තියෙනවා. ඊට පස්සේ ඩෑෂ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩබල් ලයින් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ඩබල් ලයින් එකක් කියලා තියෙනවා. මෙතන අද සුදු පාට ඒක. ඒ විදිහට තමයි. එතකොට දැන් ඔයගොල්ලන්ට මේකෙදි තව මේ කියන්නේ තනි තනි එක තියෙනවනේ. සෝරි. දැන් මෙතන මම දාලා තියෙන මේ එවකින් එක වඩා ප්ලග් කරලා බලනකොට මෙතන ඩෑෂ් එක. එතකොට මේකෙත් තනි ඩෑෂ් විතරයි වෙන්නේ. ඩෑෂ් එක මම දාලා වෙන්න දැනට මේ තිබුණ මල්ලා කමෙන්ට් එකක් දාන්න මේ අපි බලමු සොලියුෂන් එක මොනවද රයිට් එතකොට තව ගොල්ලෝ මේ සයිස් එක ඇඩ්ජස්ට් කරන්න සයිස් එක ඇඩ්ජස්ට් කරලා ඕල් බෙක් කරලා ඉතින් මේක බලන්න මේකට සයිස් එක බොක්ස් එකක් හදලා ඒකට ඉන්පුට් ඒ කියන්නේ ලොගින් ඉන්ටර්ෆේස් එකක් හදන්න ට්‍රයි කරතින් ඉස්සර වීඩියෝ එකේ කතා කරන කොහොමද ලොගින් ඉන්ටර්ෆේස් එක හදාගන්න කියලා නිකන් ඕගොල්ලෝ බලන්න එකට දැනට ස්ට්‍රක්චර් එකක් කියන්නේ මේ හදාගන්න කොහොමද කියලා බොක්ස් එකක් වගේ මේක හදාගන්න දැන් මේක මේව ලොකුවට බොක්ස් එක ඇදලා තියෙනවානේ දැන් මේක අපි ඔයාලා මතක ඇති මේක අපි පොඩි කරා මේක කේර වලට මාපු එක මෙහෙම අඩු කරා ඒ විදිහට ඔයගොල්ලන්ට මේකේ මේ හැදෙන බෝඩ් එකේ සයිස් එක ඔයගොල්ලෝ ඇඩ්ජස්ට් කරලා දාන්න පුළුවන් ඒ ස්ටයිල් පාවිච්චි කරලා ඔයගොල්ලෝ ට්‍රයි එක දීලා බලන්න රයිට් හරි එනක් සුබ දවසක්. වීඩියෝ හොඳයි කියලා දෙනවා ලයික් එකක් දාන්න, වීඩියෝ අවුල් කියලා දෙනවා ලයික් එකක් දාන්න, තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒකම පල්ලයි තියෙන subscribe button එක එකපාර click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලා දකුණු පැත්තේ චූටි සීනුවක mark එකක් මතු වෙනවා. ඒ click කරන්න. ඒක click කරාට පස්සේ මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒක notification එකක් විදිහට ඔයගොල්ලෝ කාඩෝ ගන්න පුළුවන්. හරි. අපි තවත් සතියකින් හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට සුබ සතියක්.